කියන්න. ආර්යනන්ස් මාගේ නමස්කාරය දේවා, තිරුවන් සරණයි. ආර්යනන්ස් මට මේ ලොකු වෙනසක් දැනෙනවා ආර්යනන්ස්. මම මේ එකයි කතා කළේ. මම මේ අඟහරුවාද තමයි ඉස්පිරිතාලේ දවස් 8ක් ඉඳලා ආවේ. මගේ හෘදය ආබාධයක් තියෙනවා කියලා ඒගොල්ලෝ හොයාගෙන මට ඉස්පිරිතාලේට නවතින්න කිව්වා. මම තාම ඔය කොරෝනා කියන වැක්සින් එක කරලා නැහැ. ඒවා විශ්වය බලයෙන් වෙන්නේ නැති හැමදේම මට හොඳින් මේවා කරලා මාව එව්වා. නමුත් මගේ හිත ගැස්සීමක් මොකුත් මට දැනුනේ නැහැ. මරණයට මම ටික ටික ලඟ වෙනවා කියන එක ඒක සුභාදහමේ අනුව අපි මේ සුභාදහමෙන් අපිට දීපු හුස්ම ටික සුභාදහමේ වෙනුවෙන්ම අපිව ඉවත් වෙන වෙලාවක් තියෙනවා. මම හිත ශක්තිමත් කරගත්තා. මේ කමක් නැහැ, දැන් මගේ කාලේ අවසාන වෙන්නේ නැති, මට අවුරුදු 60යි. මට හැමතිස්සෙම ඔබ වහන්සේ අර දේශනා කරන ඒ දේශනයන් හැමතිස්සෙම මට ඇහෙනවා, පිරිත් ඇහෙනවා. ඒ හැම දෙයක්ම මම හැමතිස්සෙම උදේට බුදුන් වඳිනකොට හිතන්නේ ආර්යයන් වහන්සේට නමස්කාරය වේවා. මට මේ ඊයේ මම ඔබ වහන්සේගේ දේශනයක් අහනකොට මගේ ටෙලිෆෝන් එකෙන් මට අර බුද්ධෝත්පාද කියලා තියෙනවානේ පොඩි මේ ඡේදය, මට ඊයේ මේ දේශනය අහගෙන යනකොට ඒ බුද්ධෝත්පාද කියන සටහන අර කළු පාටින් කහපාට සුදුද කහද ඒක නිකන් මට ඔළුව කැරකිලා ගිහිල්ලා නිකන් ඒ වචනේ උඩට යනවා පාතට යනවා වගේ නිකන් එන්නේ හිම දැනීමක් දැනුණා. ඉතින් ස්වාමීන් වහන්සේ, ආර්යයන් වහන්සේ ඔබගේ මේ දේශනා අහනකොට ගොඩාක් ලොකු වෙනසක් දැනෙනවා. ඒක දැනගන්න තමයි අහන්නේ. හැම තිස්සෙම එළිය යනකොට මට ඇහෙනවා මේ රටේ ඉස්සර නම් කාක්කුනේ මේ තද සීත කාලේ. නමුත් හැම තිස්සෙම මම ওই බෝතල් පත්තරේ මේ ඔය ගිහින් දාන තැන් තියෙනවා ඒ දාලා එන ගමන් කාක්කු ගොඩාක් යනවා ඇහුණා. නමුත් සද්දේ ඇහෙනවා, සද්දේ මම හරිලා බලන්නේ. මම හිතෙන් හිතනවා ඒ ඒ සතෙක්ගේ සද්දයක් පමණයි කියන එක හිතේ තියාගෙන මම ගෙදර ආවා. ඒ වගේ මේ මට හිතා ගන්නත් බෑ. මම හිතුව දැන් ඉස්සර නම් මේ තද සීත කාලේ කුරින්ද කාක්කු මේක සද්දයක් විතරයි, මේක මගේ හිතේ තියෙන දෙයක් නේ කියලා මම බලන්නේ නැතුව බිම් බලාගෙනම එහෙම ආවා. මොකද මං හැමතිස්සෙම මගේ තියෙන අඩියක් ඒ පියවරක් පාස මම හිතන්නේ මේ මගේ හිතනේ මුකුත් නෑනේ. ඒ වගේ මම හිතනවා හැමතිස්සෙම. ඉතින් ආර්යයන් වහන්සේ ඔබ වහන්සේගෙන් අහන්නේ මේ ඇත්තරම අපි මේ සබා දහම අනුව ජීවත්වෙන මම ගොඩාක් ආසයි ගෙට වෙලා. මොකද අපි ඉන්නේ මේ බිල්ඩින් වලනේ, මම බිල්ඩින් වල ඉන්නේ, වැඩි එළි පහල යන්නේ. හරිම සීතලයි මේ කාලේ. මං හරි ආසයි මේ දැන් සීත ඉවර වෙනකම් බලන් ඉන්නේ එළි පහල ගිහලා ගහක් යටට වෙලා වාඩි වෙලා ඉන්න. මං හරි ආදරේ සබටමට. මම ඔය මල් ගහක් එළවලු ගහක් හිටවන්නේ මිරිස් ටිකක් මොන හරි මම හිටවනවා මේ සමර් කාලෙට. ඒ ගස් එක්ක තමයි මම බැල්කොන්කට වෙලා ඉන්නේ. ඉස්සර මං හැමතිස්සෙම රෑ 11 12 වෙනකන් අහස දිහා බලන් ඉන්න, පෝය ළඟ එනකොට හඳ දිහා බලාගෙන හිතෙනවා කොච්චර තරම් ලස්සනද කියලා. ඉතින් ආර්යයන් වහන්සේ ඔබ වහන්සේට මට පැහැදිලි කර දෙන්න මේ වෙනස මොකද්ද? නිතරම නිකන් ඔළුව නිකන් කැරකෙනවා වගේ දැනෙනවා. මොකද්ද මේක? මම හිතනවා මේ මට ප්‍රෙෂර් එකවත් හැදෙනවද මම දන්නේ නැහැ. ඔළුව කැරකෙන එක. ඔළුව කියන්නේ මම දැන් ඉන්නවා වාඩි වෙලා හරි. ඒක මාව නිකන් කැරකෙනවා. මාව කැරකෙනවා. ඒක මොකද්ද? මම ඉතින් කියනවා මේ ප්‍රෙෂර් එකවත් හැදීගෙන එනවද දන්නේ නැහැ. මම එකදාස් කිව්වා ડોක්ටර් මගේ ඔළුව කැරකෙනවා, මාව ප්‍රෙෂර් ටික බලන්න. ඒ කියන්නේ ડોක්ටර් කිව්වා මොකුත් නැහැ කියලා කියනවා. ඉතින් කිසි දෙයක් නැහැ මේක. වෙනස මොකද්ද කියලා දැනගන්න තමයි ආර්යයන් වහන්සේට කතා කළේ. මේ ඔබ වහන්සේගේ දේශනා අහනකොට හැම තිස්සෙම මගේ ඔළුව නිකන් අර තේරෙන්නේ නිකන් මොකද්ද වෙනවා, ඒ මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. ආර්යයන් වහන්සේ මට පහදා දෙන්න මොනවාද?
දැන් මම කරන්න ඕනේ මොකද්ද කියන එක පැහැදිලි කරගන්න තමයි උවහන්සේ. දැන් චටක් කතා කරන්න. මම හරියට කට්ටිද දන්නේ මගේ බොක්ස් එකේ ඕනි වෙනසක්. එහෙමද? හටනවද? ඔව්. නෑ නෑ මම අහිනවා ආරියන් නහන්. ඒක තමයි. ආ මේෂනේ කියලා මේෂන සනේට හිත තියන්න. මේෂනේ කියලා දකින්න. ඒ කියන්නේ මේ ෂණයයිනේ අපි හැම මොහොතෙම ෂණයයිනේ තියෙන්නේ. අපි ජීවත් වෙන්නේ ෂණයයිනේ. ඒ ෂණයක් ඒ හැම ෂණයක්ම එකතු වෙලා තමයි අපිට දෙයක් වෙලා පේන්නේ. ඒතර ෂණයක් ෂණයක් පාසා පිටිත ඇති වෙන නැති වෙන සිත් පරම්පරාවක් තමයි. ඒ කියන්නේ මෙතන ප්‍රවාහයක් තමයි සිත කියන්නේ. ගලන ගලන එකට. එතකොට අපිට මේ දෙයක් වගේ තියෙනවා. මම ආපහු ගන්නම් කට්මොත්. හොඳමයි හොඳමයි. හොඳමයි. ඒ කියන්නේ මේ ගලන එක තමයි සිත කියන්නේ. නමුත් මේ ෂණය කියන්නේ හැම මොහොතේම මේ ෂණය විතරයි. එතකොට මේ ෂණය කියලා මෙනෙහි කරන්න මේ ෂණය විතරයි කියලා. එතකොට හැම ෂණයෙම ඒක නවුම් ෂණයක් වෙන්නේ. දව දැනෙන්න ගන්නවා. පවතින්නේ නැහැ නෙමෙකත්. එතන හැම මොහොතේම මැරෙන්නේ. අපි මැරෙන දවසක් කියලා කන්නේ. අපි ඇත්තටම මෙතන මැරෙනවා. අපි මේ මරණය දකින්නේ. අපි ආයි ඉපදෙනවා. ආයි මැරෙනවා. ආයි ඉපදෙන හැම ෂණයෙම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා උදේවැය ඥානෙ ඇති වෙන නැති වෙන බව තමන්ට දැනෙන ඥානෙ උදේවැය ඥානෙ ඉතින් ඒක හැම ෂණේම සිද්ධ වෙනවා ඉතින් ඒ ෂණේට හිත තියා ගන්නවා කියන්නේ ඒක සබදාම වගේ මොකද ඇතර සබදාමත් එහෙමනේ ඇති වෙනවා නැති වෙනවා ඒකනේ මේ හුලඟ හමනවා ආයි හුලං එනවා ආයි යන ආයි හුලං එනවා ආයි යන එතකොට මේ තියෙන හුලඟකුත් නැහැ වැස්ස කියලා කියනකොට වතුර බින්දුනේ එක බින්දුවක් වැටෙනවා තව බින්දුවක් වෙනවා තව බින්දුවක් වැටෙනවා තව බින්දුවක් වෙනවා එතකොට වැස්ස කියලා දෙයක්වත් නැහැ එතකොට මේ ඇත්තටම මේ ලෝකයේම නැවතිලා වගේ මේ ෂණේ විතරයි වගේ අයි මේ ෂණේයි නේ තියෙන්නේ එතකොට ඒ ෂණේ විතරයි එතකොට ඒ ෂණේට හා ඊගව ෂණේ ඒ ෂණේ අතර සම්බන්ධයක් නැහැ අවුත්වා සම්භූතක් උත්තරම් භවිස්සති පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතිවම නිරුද්ධ වුණා එතකොට නිකේ මේ මේ මොහොතමයි සිතක් හටගන්නේ මේ කලින් තිබිච්ච එකක් නෙමෙයි මේ දැන් හටගන්න එකක් එතරම් නැති වෙන එකක් ඒකයි ස්පාක් එකක් කියන්නේ ඒකයි රූපාන්ති රූපං වදිත කියන්නේ එතකොට මේ ෂණේ විතරයි හැම මොහොතෙම මේ ෂණේ විතරයි එතකොට පුදුමාකාර සාන්ත සෝයක් දැනෙනවා මේ ෂණේ ෂණේට අවදි වෙනවා මොහොතට අවදි වෙනවා ඒක හරි හරි සුන්දර කතාවක් අපි ඉන්නවා කියලා දෙයක් නැහැ. එක දිගට තියෙන එකම හිතක් නැහැ. හැම ෂණේම අලුත්. එතකොට මේ හැම මොහොතේම හුස්ම වැටෙනවා නම් හුස්මත් එනවා යනවා. හුස්ම ආයේ හුස්ම එනවා හුස්ම නැති වෙනවා. ඒ වගේම සිතක් ඇති වෙනවා නැති වෙනවා. අපිට ඒක පේන්නේ නැති එක වෙනම දෙයක්. නමුත් ඒක තමයි සිද්ධ වෙන්නේ. හුස්මත් එතකොට කොයි වෙලාවෙරි එනෝ යනවා. ඒ එන හුස්ම අලුත් එකක්. අර කලින් තිබුණ එක නෙමෙයි. දැන් අමුතුවෙන් අපි හුස්ම ගත්තොත් ඒක අලුත් හුස්මක්. කලින් තිබුණු හුස්ම නෙමෙයි. නමුත් ඒක නැති වෙනකොට තව හුස්මක් අපි ගන්නවා. එහෙම නැත්නම් ඒ හුස්ම අපේ ඉවරයි කියන්නේ එතන මරණය කියන්නේ ඇත්තටම අපි දාගත්ත වචනයක්නේ. ඒ වචන ගොඩක් ඔය පොත මේසේ ඇඳ ඉර හඳ මරණය ඔක්කොම වචන ගොඩක්නේ. ඔය වචන ඔක්කොම ශබ්ද ගොඩක්නේ බලුවහම. ඕක ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් එකක් කියන ප්‍රංශ භාෂාවේ ඔබතුමේ ෆ්‍රන්සේ කිව්වානේ. එතකොට තව භාෂාවක්නේ ඔතන කියන්නේ. ඔක වෙනස්කම් තියෙනවානේ. එතකොට මේ શબ્දයක්නේ බලනකොට ඉතින් මේ શબ્ද එක කොහෙන්ද දෙයක්? શબ્ද එක කොහෙන්ද දෙයක්? શબ્ද එක දෙයක් නැහැ. මේ මම කියලා කන්නාඩියෙන් දැක්කර එකක්ද අපි හිතාගෙන ඉන්නේ. මම කියලා දෙයක්වත් නැහැ. හිතට දෙයක් නැහැනේ. හිතට වතුර බොන්න බෑ. හිතට බත් කන්න බෑ. හිතට ඇවිදින්න බෑ. මෙච්චර කාලයක් මේ හිත කවදාවත් වතුර පීලා නැහැ. මෙච්චර කාලයක් මේ හිත කවදාවත් බත් කාලා නැහැ. මෙච්චර කාලයක් මේ හිත කවදාවත් ඇවිදලා නැහැ. මේ හිත කවදාවත් එළියට මුකුත් ගිහිලා කරලා නැහැ. මේ හිතට එළියට එන්න බෑ. හිත කියන්නේ ඇත්තටම මේ අපි හිතන එකක්වත් හිතර කරන්න බෑ. හිතනවා කියන එකත් මායාවක් බලනකොට. හරි දේ දුන්නක් වගේ. දේ දුන්නක් කවදාවත් අල්ලලා බලන්න බෑ. හිතත් ඔහේ දේ දුන්න වගේ පායනෝ නැති වෙනවා. දේ දුන්නක් අල්ලලා බලන්න බෑ. දේ දුන්නක් කියලා එකක් කොහෙවත් නැහැ. නමුත් අපේ හිතට අර නිකන් අර දූවිලි අංශුත් එක්ක අර පිනි අංශු වලට අවුව වැටෙනකොට දිලිසෙන එක දෙසුන් දෙකක් කියන පාට ටිකක් වගේ මැවෙනවා. ඒක මේ හිතක මැවෙන මායාවක්. එහෙම එකක් කොහෙවත් නැහැ.
අපි ඒකට කියනවා සද්දයක් දේදුන. එතකොට අපිට කතාවක් තියෙනවා. අපි ලෝකයක් වගේ හිතාගෙන ඉන්න. එහෙම දෙයක් නැහැ. ලෝකෙ කොහෙවත් එහෙම සබදාහම මිසක් අපි මේ හිතන දේවක් කොහෙවත් නැහැ. හිතන දෙයක් කොහෙවත් නැහැ. ඇස් දෙක පියාගෙන ඔක මෙනෙහි කරන්න. හිතන දෙයක් කොහෙවත් නැති බව. එතකොට පුදුමාකාර ශාන්ත ගතියක් දැනෙනවා. හිතන දෙයක් කොහෙවත් නැහැ. හිතන ඔක්කොම මායාවක් වගේ දැනෙන ගන්න. ඇස් දෙක පියාගෙන මේ මායාවක් නේ කියන එක හොඳටම වැටෙන ගන්නවා. මෙන්න මේ ෂණේ කියන එකට අවදි වෙනකොට. මේ ෂණේ තුල කිසිවක් නැහැ. අපි ඔක්කොම මේ ශබ්ද ටිකක් නේ. අපිට මේ ඉපදෙනකොට මුකුත් මේ ශබ්ද ගැන අපි දන්නේ නැහැනේ. මේ දිව්‍ය ලෝකයක්, නිරයක්, මේ මොනක්වත් කතාවක් අපිට නැහැනේ. ඔක්කොම ශබ්දනේ. අපි මේක තිරහ ලෝකේ කිව්ව ශබ්දයක් නේ. අපි දැන් එළියේ තියෙන ගලක් දිහා බලලා කියනවා මේක ගලක්. ඊට පස්සේ පස් ටිකක් බලලා කියනවා මේක පස් ටිකක්. එහෙමනේ. අපි ඔය පේන එකට නම් ටිකක් කියාගෙන යනවා. ඔය ඔක්කොම ශබ්ද ගොඩක් විතරයි. පෘථුවිය කියන්නේ සබහදාම වගේ. දැන් අඟහරු ගත්තත් සබහදාම වගේ. අපිට ඔය පේන ඒවා එකක්වත් ඇත්තටම සබහදාමක් විතරයි. ඕවා කොහෙන්ද වටිනාක? ඕවා කොහෙන්ද දෙයක්? ඇත්තට අපිට අපේ හිතට පුළුවන් ද කකුලවත් අල්ලන්න බෑ. අපේ හිතට පුළුවන් ද අඩුතරමින් මේ මොකක්වත් මේ හිතට කරන්න බෑ. හිත කොහෙද තියෙන්නේ? හිත ඇත්තට තියෙන තැනකුත් නෑ. මේ නිකන් දේ දුන්නක් වගේ මැවෙන එක. හරියට නිකන් මේ ගිනි ඇත්තට මේක මායාවක්. මා රූප මංච විඥාන. එහෙම නේද? එහෙමයි හරියටම. අපි මොකටවත් කලබල වෙන්න අවශ්‍ය නෑ. මරණයක් කියන එක නැති බව මෙනෙහි කරනවා නම් මේ හුලඟ වගේ ස්වභාවදහමක් විතරයි කියලා දකිනවා නම් අයියෝ මරණයත් ප්‍රශ්නයක්ද කියලා හිතේ. එහෙම එකක් නෑනේ කොහෙවත් කිය. මේ ශබ්දයක් අපි දාගෙන මේ ඇත්තට දැන් මෙතන දැන් ගහක් පොළවට වැටෙන්නේ නැද්ද දිරලා? මෙතන දැන් ගස් කැඩිලා යන්නේ නැද්ද? ඔය ගස් මිනිස්සු කපන්නේ නැද්ද? ඒක කවුරුවත් ගස් අඩනවා කියලා කවුරුත් කියන්නේ නැහැ. එහෙන් ගස් අඩනවා තමයි. ඇයි? එහෙමනම් ගස් වලටත් දැනෙනවා. ඇයි ඔය සූර්යකාන්ත මල හිරපායන පැත්තට හැරෙනවා කියන්නේ? ඇයි ඔය නිදුකුඹ ගහ ඇකිලෙන්නේ ඔබ බහිනකොට? එහෙනම් ගස් වලට දැනෙනවානේ. ඔව්. හයියෙන් දැන් කතා කරන ගස් වල ගෙඩි හැදෙනවා කියලා ගම්වල කියන්නේ. ඇත්තට මේව ගස් වලට සෙන්සර් සයික් කරලා විද්‍යාගාරවල බලලා තියෙනවා ශබ්ද දාලා. ගස් වලට ඒ ශබ්ද දැනෙනවා. ඇයි ඒ? ඒවා ආත්ම කතාවක් නෙමෙයි. ඒක ආත්ම කතාවක් නෙමෙයි. මේ ශබ්ද මේ ඉරපා රස්නිය ආව්ව ගස් හැකිලෙනවා. රස්නිය වැඩි වුණාම. රස්න වැඩි වුණාම ගස් මැරෙනවා. එතකොට ඒක මේ ආත්මයක්ද? ආත්ම කතාවක් කොහෙවත් නැහැ. දැන් මේ ශරීරය ආත්මයක්ද? ආත්ම කතාවක් නැහැ. මේක අනාත්ම ධර්මයක්. මේ සබහදාම අපි දකින්න බැරි වෙලා ඉන්නේ. මේක සබදාවක් විතරයි. දැන් මුහුදේ රැලිය හැදෙන්නේ ආත්මයක්ද? ඒ රැලි වල පෙන පිටි තියෙන්නේ ආත්මයක්ද? නැහැ. මේ කොහෙද ආත්මයක් තියෙන්නේ? දැන් කතාව මිනිස්සෙක් ඉස්සරහා දුවනවා කියෝ. ඉතින් ඔය ගසුත් හෙල්ලෙන්නේ ඕනතර. ඔය තුත්තිරි ගස්වල ඔය යන්නේ උඩදී යන්නේ හුලකට පා වෙලා යන්නේ. ඔය හිතලා අතර මේ හිතලා කෙනෙක් හිතට දුවන්න පුළුවන්ද? හිතට දුවන්න බෑ. මොකද්ද දුවනවා කියන්නේ? අතර මේකේ තේරුම් ගන්න ඇති සබදාමේ සංසිද්ධි ගොඩකට අපි වටිනාකම් දී මේ ශබ්ද ටිකක් විතරයිනේ අපිට ඇහෙන්නේ. දැන් ඔක්කොම ශබ්දනේ බැලුවහම. දැන් ඇත්තටම දැන් දිවි ලෝකේ කවුරු හරි ගිහින් තියනවා. ඕක සිතක මායාවකනේ කවටවත් යන්න බෑ. එහෙනම් මේ ප්ලේන් ගිහලා හැප්පිලා වැටෙන්න එපා. එහෙනම් නිවුස් වලට යන්න එපා මේ දිවි ලෝකේ හැප්පිලා වැටුනායි කිය. එහෙම දෙයක්වත් නැහැ. මේ ඔක්කොම බොරු කතානේ සේරම තියෙන්නේ. මායාවක් නේ, බොරුවක් නේ සේරම. ඇත්තට මේක තිරියල් ලෝකෙත් එකක් බොරුවන්නේ. තිරියල් ලෝකේ බලනකොට මෙතන මිනිස්සයා. මෙතන බල්ලා ඉන්නවා. අපි අත ගන්නවා. තිරියල් ලෝකේ අත ගන්නකො මේ මිනිස්සු හදාගත්ත මානසිකාරවල මිනිස්සුම වටිනාකම් දීලා මිනිස්සුම හිතාගෙන ඉන්නවා මේ වටිනවා කියලා. හැම වචනයකටම වටිනාකමක් දීලා. වටිනාකමක් කොහෙන්ද එන්නේ? ඒක ඉබේ අර වචනවල වෙනස. ශබ්දවල වෙනස. ශබ්දවල කොහෙන්ද වටිනාකම? භාෂාව කියන්නේ ශබ්දයක් විතරයි. ඒක හොඳටම අපි හොඳටම ඒක පෙන්වන්න තමයි බුදුන් වහන්සේත් අර පෙන්වන්නේ සුතේ සුතමත්තං කියලා. ශබ්දේ ශබ්දයක් විතරයි කියලා. දිත්තේ දිත්තමත්තං කියනකොට වර්ණයක් විතරයි. ওই දෙක එකතු වුණොත් මොකද වෙන්නේ? අන්න සිතක්. ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතු වෙලා චිත්ත තරංගයක්. ඉතින් ඔය දැන් ඔය සිතක් කියනකොට හැම වචනයකටම රූපයක් තියෙනවා. තැඹිලි කිව්වොත් ඔබතුමියට ප්‍රංශයේ හිටියත් තැඹිලි ගෙඩියක් මතක් වෙනවා. ඇපල් ගෙඩියක් කිව්වොත් ඇපල් ගෙඩියක් මතක් වෙනවා. අයියේ. ඒ රූපයක් හැම සිතකම තියෙනවා. දැන් සිත්වල විතරයි මේ කතාව තියෙන්නේ. දැන් ගහකට කියනවා ඇපල් කියලා. ගහකට ඇපල් ගෙඩියක් මතක් වෙන්නේ නැහැ. අයියේ. ගහට එහෙම රූපයි වර්ණයි එකතු වෙන එකක් නැහැ. රූපයි වර්ණයි එකතු වෙන එක ඇඟ ඇතුලේ එකකුත් නෙමෙයි. මේක ඇත්තටම කියනවා නම් මේ ස්පාක් එකක් සිද්ධ වෙන්නේ ප්‍රතිකම්පනයක්. ඒ ප්‍රතිකම්පනයේ අපි හිත කියනවා. නමුත් ඒක සබදාහමක්. අර දේ දුන්නා වගේ පායන එකක්. අපිව මෙච්චර කාලයක් ඔය ඇසුරු කරත් අවුරුදු කොච්චර කිව්වත් ඒ ඔක්කොම බොරුවක් වෙනවා. ඔය අවුරුදු ගණන් කියන එකත් බොරුවක්. මේ ඉරක
දැන් පෘථිවිය කැරකෙන එකක්නේ ඔය කියන්නේ. පෘථිවිය එක වටයක් කැරකුණාමනේ දවසක් කියන්නේ. ඉතින් පෘථිවිය කැරකේ දැන් අපි කියන්නේ ඉර පායන ඉර බහිනවා කිය. ඉර පායන්නෙත් නැහැ ඉර බහින්නෙත් නැහැ. මේක කැරකෙන්නේ පෘථිවිය. දැන් මේක කැරකුණ නැත්තම් මොකද වෙන්නේ? එහෙනම් එක දවසයි ඉන්නේ තියෙන්නේ. මැරෙන්නෙත් අදමයි. ඉපදෙන්නෙත් අදමයි අයියේ. හැමදාම කැරකෙන්නේ නැහැනේ මේ විදිහම තියෙනවා. දවල්ම තමයි. රෑනන් රෑමයි දවල්නන් දවල්මයි. හරිනේ? පෘථිවිය කැරකෙන්නේ නැත්තම් කාට හරි අනිත් පැත්තට ගියාම තමයි කලුවරට යන්න වෙන්නේ. එතකන් ඉන්න වෙන්නේ ආලෝකේ. පුදුම කතාවක් මේක. නේද? මේ සබහාදාමට අපි දෙන නිර්ණායක શબ્ද නේ මේ අන්තිරට පුංචි දරුවා බලන්න ඉපදෙනකොට මොකක්වත් දැන් මිලි ග්‍රවුන්ඩ් එකක් දානවා තොටිල් උඩ තියෙන. අන්තිර උඩ කැරකෙනවා මිලි ග්‍රවුන්ඩ් එක පාට. පොඩි දරුවට මොන්ඩිසෝරි යනකොටනේ කියලා දෙන්නේ කහ පාට රතු පාට නිල් පාට. මේ තොටිල්ලේ ඉන්න මේ චූටි කිරිසප්පයාට මේ පාට පේන්නේ නැහනේ. ඇයි ඒ සතා දන්නේ නැහනේ පාට ගැන. දැන් මොන්ඩිසෝරි යනකොටනේ කියලා දෙන්නේ මේ රතු පාට කහ පාට. එතකොටනේ වෙන් වෙලා පේන්නේ. හැබැයි මේ පුංචි දරුවා මේ තොටිල්ලේ ඉන්න පුංචි දරුවා මේ ඒ පුංචි දරුවාගේ ස්වභාවය බැලුවොත් ඒ පුංචි දරුවාට පාට පේන්නේ නැහැ නෙමෙයි. ඒ පුංචි දරුවාට පාට පේනවා. පාට පේනවා වුණාට එයාට වෙන් කළ දෙකීමක් නැහැ. සිතක් බෑ. එතන පනවන්න බෑ. එතන શબ્දයක් එකතු වුණොත් තමයි මේ දෙක වෙන් කළ දකින්න සිතක් පනවන්න පුළුවන්. එතකොට තමයි ඒකට අගයක් තියෙන්නේ. එහෙම නේද? සමහර ලාට අපි කතා කරන භාෂාවේ එක වචනයක් වැරදුනොත් බලන්න ලොකු වෙනසක් වෙනවානේ. එතකොට මේ අපි මේ කතා කරනකොට දැන් ඔබතුමියට දැන් ඔබතුමියගේ විදිහට කාන්තාවක් විදිහට එහෙම කතා කරොත් හොඳයි. වෙනස් විදිහට කතා කරොත්. එතකොට ඔබතුමියට කේන්ති යනවා. එතකොට ඔබතුමිය ගැටෙනවා. ඇයි ඒ අර භාෂාව නිසා. ආ වෙනස් වචනයක් කිව්වම අපි හිතන කුණු හarpය. ඒ කුණු හarp අපි දන්නේ ඉඳා. හැබැයි අපි දෙමළෙන් අපිට කවුරුහරි කුණු හarpයක් කිව්වොත් දන්නවද? අපි දන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. ඉතින් මේ භාෂාවේ විද්‍යාවක් නේ මේක. මේක මහා බොරුවන්නේ. අපි ශබ්ද වලට මොකටද කම්පණය වෙන්නේ? අපි ශබ්ද වල රූප තියෙන හින්දායි කම්පණය වෙන්නේ. ඒ රූප කොහෙද තියෙන්නේ? අපේ සිතේ අන්නෝක තමයි ශබ්දයයි වර්ණයයි ගැට ගැහෙන එක අපි අවබෝධ කරගන්නවා. එහෙමනම් ශබ්දේ ශබ්දයක් විතරයි කියලා දකිනවා නම් අපිට කිසි ගැටලුවක් නැහැ. ඇත්තටම මෙතන කෙනෙක් පුජ්‍යලේ කාත්ම කතාවක් නැහැ. ඒක නිසා තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ. මහණී ඇස නිත්‍යද අනිත්‍යද අනිච්චයි ස්වාමීනි. එහෙනම් ඇස නිසා හටගත්තු ධර්මය දුකද සැපද දුක්ඛම් බන්තේ. මහණෙනි ඇස නිත්‍ය අනිත්‍ය නම් දුක නම් බුදුන් වහන්සේට කියන්න ඕනේ මොකද්ද? ඇස කියන්නේ මේ පේන බවට. පොත කියන්නේ ඇසමයි. ඇස කියන්නේ මස් ඇහැ නෙමෙයි පේන බව. එතකොට ඇස අනිත්‍යයි කිව්වේ දුකයි කිව්වේ මේක අනාත්මයි කියන්නේ. එහෙනම් ඇස අනිත්‍ය නම් දුක නම් මහණෙනි ඒ නිසා හටගත්තු ධර්මය ආත්ම වශයෙන් ගත හැකිද? නොහෙතම් බන්තේ. ඔන්නෝකයි තේරෙන්නේ. ආත්ම කතාවක් නැහැ. මේ ධර්මය අනාත්ම ධර්මයක් කිව්වේ ඒකයි. අපි මේ මෙච්චර කාලයක් බණ අහන්නේ අවබෝධ කරන්න තියෙන්නේ ආත්මයක් නැති බව. ඒක අවබෝධ වෙනවා නම් එතන පුදුම සාන්ත සුවයක් දැනෙනවා. එතරම්යි සබාධම කියලා කියන්නේ. වැටෙනවද? එහෙමයි කියන්නේ. අපිට මැරෙන්න කොහෙද ආත්මයක් තියෙන්නේ? ඒකයි මේ ෂනේ දකින්න කිව්වේ. දැන් ඔබතුමීගේ කමටහන තමයි මේ ෂනේ අලුත් ෂනයක් කියලා දකින්නේ. එහෙමයි ආරියන්නා. එහෙමනම් ඒක අලුත් ෂනේ ප්‍රභාස්වරයි කියන එකයි. එහෙනම් ප්‍රභාස්වරයි. එහෙනම් ඔය කෙලෙස් මුකුත් නැති වෙනවා. ඔය රූපත් එකයි, ශබ්දත් එකයි කියලා ඔක්කොම රූපේ රූපයක් විතරයි, ශබ්දේ ශබ්දයක් විතරයි කියලායි දකින්න තියෙන්නේ. දැන් පුජලේ මුකුත් නැහැ. එතකොට පුදුම සාන්ත සෝයක් දැනෙනවා. ඔක හොඳට මෙනෙහි කරගෙන ගියොත් ඇත්තටම ආත්ම කතාවක් නැති වෙනවා. ඇත්තටම එතකොට සබහා දහම් දැනෙන්න ගන්නවා. එතකොට කවුරු බැන්නත් මෙහි බලන් ඉන්න එකක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් එයා කම්පණය වෙන්නේ අකම්පිතයි. අකෝපපචේත විමුක්තියට එනවා. එතකොට චිත්ත විමුක්තියක් එයා තුළ තියෙනවා. වැඩක් නැහැනේ අපිට අනිත්‍ය මොනවා කිව්වත් අපිට අදාළ නැහැනේ. අපේ සිතට එහෙම කම්පණයක් නැත්නම් ඒක එච්චරයි. කාටවත් එකෙන් වැඩක් නැහැ. එතකොට කවුරු හරි මැරෙනවා කිව්වොත් කමන්නේ නැහැ. ඇයි ඒකත් සිතුවිල්ලක් විතරයි. ඒකත් શબ્දයක් විතරයි. මේ හුස්ම කොහොමවත් යන වෙලාවට හුස්ම අපි කියලා ආවෙත් නැහැ, අපි කියලා ගියෙත් නැහැ වගේ. අපි ඒ කියන්නේ අපිට ඕනේ ඉඳ අපි ආවද? කවුද කියන්නේ? එහෙම වෙනවද? එහෙම වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒකපාදාම. මේ හුස්ම අපි මේ හිතලා ගන්නවද? කවදද අපි හිතලා හුස්ම ගත්තේ? වැටේනවද? කවදාද හිතලා හුස්ම ගත්තේ? අපි කවදාද හිතලා කෑම දිරුවේ? අපි කවදාද හිතලා ඇඟේ ලේ දිව්වේ? ඉතින් මේ කුණු ශරීරයක් මොකටද අපිට?
මේ සුළු ශරීරයයි මේ හිතයි අතර කොයිතරම් පරතරයක් තියෙනවද? දැන් සිත නැති නිසානේ කය වල්ලාදා. බලනකොට මේ සිත කියලා මෙතන මේ එන ශක්තියනේ, එනර්ජි එකනේ. එතකොට මේ ඔක්කොටම පණ දෙන්නේ. ඒ කියන්නේ මේ ශබ්දයයි වර්ණයයි ෂෝට් කරලා හදාගන්න ශක්තියෙන් තමයි මේක දුවන්නේ. අපි ඒක ෂෝට් වෙවි ඉන්න එක තමයි අපි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ. ශබ්දයයි වර්ණයයි ෂෝට් කරලා පණ දෙනවා කියලානේ අපි කියන්නේ. ඒ කියන්නේ නාම රූප පත්‍යා විඥාන. ශබ්දයයි වර්ණයයි එකට ෂෝට් වෙලා දෙයක් බවට දැනෙන එකයි සිත කියන්නේ විඥාන ශක්තිය. පුදුම කතාවක්නේ. ඒ කියන්නේ ශබ්දෙට ස්පාර්ක් වෙනවා සාමාන්‍යයෙන් අපිට තේරෙන මේ සාමාන්‍ය කර්ණ සංක පටලේ හෙල්ලෙනවා කියනකොට තේරෙනවා ආස ඉදිලි කොටකොට මේ ජනෙල් හෙල්ලෙනවා වගේ එළිය ශබ්දෙට ප්‍රතිකම්පන. මේ පුදුම සබහදාමක් ආ මේක හරි සෑල්ලුවෙන් බලන් ඉන්න තියෙන්නේ. තමන්ගේම සිතට එනවා ඒ ශබ්ද එනකොට ඒවා ශබ්ද විතරයි කියලා පොඩක් බලන් ඉන්න මේ ආත්ම ගතියක් තාම දැනෙනවා. ආත්ම ගතියක් දියවිගෙන යනවා හැබැයි ඔහොම දකින්නවා. ඒක තියෙන විදිහක් නෑ. ඔව් ඒක තියෙන විදිහක් නෑ. ඔකත් දියවිගෙන යනවා. පරණ ඒවා වැඩක් නෑ. ඒවත් දැන් හිතුවත් මේ මොහොතේ අලුත් හිතන්න ඒවා වැඩක් නෑ. ඔක්කොම අත්හැරලා දාන්න. වැඩක් නෑ කියලා ඒවා අත්හැරලා දාන්න. මොනවාවත් වැඩක් නෑ කියලා අත්හැරලා දාන්න. වැඩක් නෑනේ මේ මොහොතේ දැන් මේ සිතනේ අලුත් හිතන්නේ. දැන් අතීතේ ගැන දැන් හිතුවත් ඒ අතීතේට යන්නත් බෑනේ. අතීතේ ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒක සිතුවිල්ලක් විතරයි කියලා අත්හැරලා දාන්න. ඒ සබේසේ ওই සිතුවිලි වලට ඇත්තම දැන් Taman 100ට අවදි වෙනවා කියන්නේ ওই සිත සාමාන්‍ය ස්වභාවය තමයි ඇති වෙන්නේ නැති වෙන ස්වභාවය. ඒක හුස්ම වැටෙනවා වගේ ඒක මැෂින් එක දුවනවා. ඉතින් ඒක තමන්ගේ කරගන්න නැතුව Taman 100ෙන් සිත දිහා බලාගිරේ. ආන්න දැන් එකක් එනවා. ඔන්න ගියා. තව එකක් එනවා. ගියා. එතකොට ඒ එකක්වත් මගේ නෙමෙයි. ඇයි මම අවදි වෙලා ඉන්නේ 100ට. තේරෙනවා? එහෙමයි හරියනවා. 100ට අවදි වෙන්නේ. එතකොට ওই සිතුවිලි වලින් කිසිම පළක් නැහැ කියලා තේරෙනවා. සිතවිලි සමංගේ කරගන්නේ නැහැ. තමන් කවුද එතකොට? ඥානේ. ඥායස අධිගම. අන්න එතකොට අපි අවදියෙන් ඉන්නවා සිහියෙන්. අපේම සිතවිලි වල අපි නැහැ. ඒක හරි ගැඹුරු කතාවක් වෙනවා එතකොට. සිතවිලි වලින් කඩන්න තියෙනවා. සිතවිලි වල හරයක් නැති බව තමන්ට අවබෝධයෙන් දැනෙන්න ගන්නවා. අන්නේ අවබෝධයේ තුලයි සියල්ලෙන් මිදෙන්නේ. හිතනවා. එතනයි ලෝතුරු සුවේ. ලෝතුරු සුවේ තියෙන තැනක මරණයක් නැහැ. සම්මුති මරණය බොරුවක් වෙනවා. ලෝතුරු සුවේ තුළ තමන්ට මහා ඒ කියන්නේ සදාතනික සුවයක් සදා අමරණීයයි. මරණයක් නැහැ. මැරෙන්න හිතන හිත හැම මොහොතේම මැරි යන එකනේ. එතකොට මරණයක් කියලා කතාවක් නැහැ. මැරෙන්න කෙනෙක් නැහැ. හැම ශරීරෙම සිත් පරම්පරාව දකින්න ඇති වෙනව නැතිය. එතකොට එතන සදාතනික සුවයක් දැනෙන්නේ. ඒක තමයි සදා අමරණීයත්වය කියන්නේ. මරණය බොරුවක් වෙන එක. මරණය කියන්නේ શબ્දයක් විතරයි මිනිස්සු දාගත්ත අර නිකන් පොළොවට වැටෙන අර දිරල වැටෙන කය දැකලා දාපු શબ્දේ. මරණය කියන શબ્දේ බොරුවක් කියනවා. ඒ බොරුවකට මරණය කියන බොරු සිතුවිල්ලකට තව රැවටෙන්නේ නැහැ. මේ ෂණය දකිනවා මේ ෂණේ ස්පාර්ක් එක ඇති වෙන නැති වෙන ෂණේ ෂණ සම්පත්තිය. ඒ ෂණ සම්පත්තිය තුල සදා අමරණීයයි කිසිදා මරණයක් හමු වෙන්නේ නැහැ. ලෝතුරු සුවයටපත් වෙනවා. වැටහෙනවද? මේ සිතේ මිදෙන තැන ඒ මහා සුවයයි ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ කියලා කියනවා. සියලු සිතුවිලි සමතේ වුණු තැන ඒ සදාතනික සුවයයි හමු වෙන්නේ. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ. සියලු සිතුවිලි වලයි ඔය ගින්දර තියෙන්නේ. ඔය ගිනි ගන්න. රාගේ, දේශේ, මොහේ ගින්න තියෙන සිතුවිලි වලයි. එහෙනම් සිතුවිලි වල එහෙම දෙයක් නැහැ. සිතුවිල්ල බොරුවක්. සිතුවිලි කියලා දෙයක් නැහැ. ඔක්කොම ශබ්දයක් විතරක් වෙනවා. ශබ්දයයි රූපයයි ගැට ගැහිමයි සිත කියන්නේ. ඒ සියල්ල අවබෝධයෙන් මිදෙන තැන ඒ සදාතනික සුවයයි සදා අමරණීයත්වයයි ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ. සියලු සිතුවිලි තමයි සබ්බ සංඛාරකයයි. ඒක සමතේ වුණා කියන්නේ නැවත සිතුවිලි වලට බලයක් නැති වෙනවා. අන්න සබ්බූපති පටිනිස්සග්ගෝ මේ දක්වා තිබුණු දේවල් මොනවා හරි තියෙනවා නම් අල්ලගෙන ඒවා අත්හැරිලා යනවා. සිත ඇතුලෙන්ම අත්හැරිලා යනවා. සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. අන්න එතනයි තණ්හාව නැති වෙන්නේ. අන්න එතනයි තණ්හාවට තනක් නැති වෙන්නේ. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. ඒ සිතේ ගින්න නිවෙන එකයි නිවීමයි ගින්න නිවීමයි රාගදේශමෝ ගින්න නිවීමයි නිවන කියන්නේ. නිවන කියලා වෙන දෙයක් නැහැ. ඒ නිවන නිවන තේසේ දනයි සදා අමරණීයත් හේතේ. නිවන් දැකලයි සදා අමරණීය වෙන්නේ. වැටේනවා. ඒ මහා සාන්ත සෝයයි සදා අමරණීයත්වයයි චේතු විමුක්තියයි මහා චිත්ත විමුක්තිය මහා කරුණාවයි ඒ මහයි මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ. ඒ සත්ත්ව පුජ්‍යල භාවයේ මිදෙන තරයි බුද්ධ ස්වභාවයේ. ඒ බුද්ධ ස්වභාවය තුල තියෙන මහා මෛත්‍රියයි. ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ ඔන්න ඕකටයි. ඇටේනවා. එහෙනම් කල්ලාන්තේ
මේ මොහොතේම මේ ශරණයේම ජීවත් වෙලා ඉන්නකොටම සදාමරණියත්වයට පත් වෙනවා. මැරිලා නෙමෙයි. ඒක මිත්‍යා දෘෂ්ටියක්. මැරලා වෙන දේ කවුරුත් දන්නේ නැහැ. නමුත් මේ මොහොතේ ප්‍රත්‍යක්ෂ ධර්මයක් අපිට හම්බ වෙනවා. සාන් දිට්ටිකයි දැම්මම ඔබතුමියට ඒක දැනෙන්න ගන්නවා. එහෙම නේද? අන්නේ අන්නේ එතනයි ප්‍රත්‍යක්ෂ ධර්මයේ තියෙන්නේ. ඒකයි සාන්දිටික අකාලික තුන් කාලයක් අයිති නැති Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයේ සාන්දිටික අකාලික එන්න බලන්න මේක කළා කියන එක කියන්න පුළුවන්. ඒයිපස්සිකෝ ඕපනායිකෝ පච්චුප්පන්න ධර්මයේ ප්‍රත්‍ය උප්පන්න මේ මොහොතේම ඇතිවන නැතිවන ධර්මතාවය තුළ දෙයක් නැති බව දැකීමයි සදාමරණියත්වය. කොයිතරම් සොයද කෙනෙක් නෑ, මුජලෙක් නෑ, දෙයක් නෑ. මහා සෝයක් දැනෙනවා. එහෙම නේද? ඒකයි මලවුන්ගේ නැතිනවා කියන්නේ. මලවුන් කියන්නේ මේ සිතුවිලි සේරම අතීත සංඥා. අතීත සංඥා තමයි මලවුන්ගේ ලෝකේ කියන්නේ. මලවුන්ගේ නැතිනවා කියන්නේ පරිඋත්තාන වෙනවා කියන්නේ. මේකෙන් අවදි වෙනවා සිතුවිලි වලින් සත්‍යයට. සත්‍යයට අවදි වෙන එකයි පරිඋත්තාන වෙනවා කියන්නේ. ඒකයි මලවුන්ගේ නැතිනවා කියන්නේ. වැටහෙනවද? ඒ සත්‍ය ධර්මයේ දේශනා කරන්නේ ඒ සිතුවිලි වලින් මිදුරු තැන බුද්ධ ස්වභාවයටයි අවදි වන්නේ. ඒ මහා මෛත්‍රියයි. ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කිව්වේ නිසායි. ඒකයි ආකාශයේ සකුන්තානම් කියලා ආකාශේ කුරුල්ලෙක් ගියා වගේ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. වැටහෙනවද? මේ සත්‍ය ධර්මේ නම් ධර්මයයි. ධර්මේ නම් දෙයක් නැති බවයි. එහෙනම් හුලඟ වගේ දෙයක් නැහැ. වචනයක දෙයක් හොයන්න එපා. වචනවල දෙයක් නැහැ. ඒ සදාතනික සුවයයි. ඒ මහා සුවය සදා අමරණීයත්වයයි. ඒ හමුවන්නේ නිවන් මඟ තුලයි. වැටහෙනවද? නෑ, ඔබතුමියගේ මොන හරි අසනීපද, ඒ මොනවාද ඔපරේෂන් එකද, මහා සාන්ත ස්වභාවයක්කින් එකට මුණ දෙයි. ඕනම දුක්ඛන්දක් මැද්දේ අයිස් කැටයක් තිබ්බා වගේ, ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක් තිබ්බා වගේ සිසිලසක් දැනේවි, සිත නිවිලා ගිය බවක් දැනේවි. අන්නේ උපමාව හැමෝටම සීකරයි. ගිනි ගොඩක් උඩ අයිස් කැටයක් කිය. ඒ තමයි මේ සිතේ අමරණීයත්වයට පත් වෙනකොට Tamanට දැනෙන සුවය. ඒ ශාන්ත ප්‍රණීත සුවයයි ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක් තිබ්බා වගේ සිත සිසිල් වෙලා යනවා. දැනෙනවා නේ? දැන් ඔබතුමියට මරණයක් හම් වෙන්නේ නැහැ. ඔබතුමිය දැන් මැරලා ඉවරයි. දැන් ඔබතුමියට ප්‍රශ්නයක් නැහැ නේද? දැන් ඔබතුමිය ආයුවගෙන ඉත ඉත ඉන්නත් එපා, වැඩක් නැහැ. දැන් ওই සින්දුවක් අහන්න කොහොම සෑල්ලුවෙන් ඔය නිකන් හුලක ගැන තියෙන. ඒ වගේ දෙයක් තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ හරි මහා පුදුමාකාර, ඒ කියන්නේ මේ ගින්නම නිවිල යනවා ඇත්තටම. මැරෙයි කියලා බයෙන් හිටියට වැඩක් තියේද? ඒක කොහොමද වෙන වෙලාවට වෙනවන්නේ? ඔය හුස්ම යන එකනේ සිද්ධ වෙන්නේ. ඔය මරණයකට ඔය හුස්ම යන එක විතරයිනේ සිද්ධ වෙන්නේ. ඕක වෙනමකුත් වෙන්නේ නැහැ. මේ හුස්ම කොහොමද දැන් එනවා යනවන්නේ? ඕක දැන් කොයි වෙලාවෙ ගියාමකෝ? ඔය බොරු කතාවක්. මිනිසු දාගත්තේ වත් මිනිසු ගොවිතරා කොයිතරම් මෝඩද කියලා බුදුන් වහන්සේ කියනවා. උම්මන්තකයෝ කියනවා නේ, පු탁ජනේ උම්මන්තකයෝ. මේ සත්‍ය නොදන්න කෙනා උම්මන්තකෙක් කියනවා නේ, පිස්සෙක් කියනවා නේ. ඔව්, පිස්සු මිනිස්සු කියන ඒවා මේ සත්‍ය අවබෝධ කරපුවාට වැඩක් නැහැ. ශබ්දවල මුකුත් නැහැ. කොයිතරම් සාස්ත්‍රයේ වෙන කිසිම දේශනාවකින් මේ ගින්න නිවෙන්නේ නැහැ. ඒක නම් ඇත්ත අපිටත් දැරිලා තියෙනවා. අපිත් බලලා තියෙනවා මේ කවුරු හරි කෙනෙක් එහෙම දේශනා කරනවා නම් හොඳයි. අපිට ඇහෙන්නේ නැහැ. ඇත්තටම ඇහෙන්නේ නැහැ. දැන් 2018 තමයි මගේ මහත්ය නැති වුණාට පස්සේ මට හිතුනේ මොකද්ද මේ ජීවිතේ, අපි මොකද්ද මේ කරන්නේ? මේ දැන් අපි හොයාගන්න ඕනේ හරියට මේ විශ්යෙන් අපි කොහොමද මේ සබා දහම ගොඩ කොයන්න ඕනේ කියන සංගීමුද තමයි ආරියන් වහන්සේ. මම බණ අහනවා හනෝ මට අහිතට අල්ලන්නේ නැහැ. ඒ බණ එකක්වත් අන්තිමට අහගෙන හදින යනකොට සම්බුණා කැඳාවේ නිරේෂ ආරණ කියන නිරේෂ ආමයන්ගේ දේශනා ටිකක් ඒක දාන පින්තූර එකම දාන ඒක මට පැහැදිලි වුණා. ඊට පස්සේ හදන යනකොට ඒ වේදනා හදන යනකොට නිරේෂාමයන්ගේ එතකොට තමයි දැකන්නේ මේක මල්ලරණ කියලා. ඊට පස්සේ දෙකක් අහලා මට හිතට ගැදෙන මේක තමයි මම හොයන
ඔයමදී මෙන්න මෙතන තමයි තියෙන්නේ කියලා මට වැටහුණා. ඉතින් එදා ඉඳලා ඔබ වහන්සේගෙන් ඉඳාගන්නේ නෑ. ඉන්නේ වෙනකන් එක දිගට YouTube එකෙන් අරගෙන අහන්න ගත්ත ඇහුවෙම ගොඩක් දෙකයි දේශනා ඇහුවේ. ඊට පස්සේ අහන්න මොන උපාසකච්ඡා. ඊට පස්සේ මට ඉතින් අනේ මට මේ පිනක් තියෙනවා නම් මේ ආර්යයන් වහන්සේගේ මෙම්මරේ මට හැම වෙලා කිසි ඉන්නකොට තමයි මට මෙම්මරේ ලැබුණේ. ඉතින් මං ගොඩාක් පින් දෙනවා මෙම්මරේ මට ඒක කිනාට. ඉතින් ඔබ වහන්සේගේ දේශනා මම ඒ වෙලාවේ ඉති අනේ මං තරුණ කාලේ හම්බුණා නම් කොහොමද දැනුත් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වගේ තමයි මට ඔබ වහන්සේව දැනෙන්නේ. ඉස්සර මම අහනවා පිරිත් අහනකොට මම වැඩි වෙන පිරිත් ආරියන් වහන්සේ මේ ධම්මචක්ක සූත්‍රය ඒක ඇහෙනකොට මට නිකන් හිතෙන මම භාර්තී ඉන්නවා වගේ මං මගේ ඇසකින් කඳුළු කඩා හැලෙනවා. ඒක ඇහෙනකොට මට පුදුමාකාර මට නිකන් මම නිකන් අර බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ භාර්තයට ගියා ඒ වගේ තමයි ඔබ වහන්සේගේ දේශනා එනකොට මම හිතනවා මේ බුදුන් වහන්සේ පාල වෙලා නැවතත් ඒ බුදුරජාණන් වහන්සේගේම හඬ තමයි මට ඇහෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේම තමයි මේ ආර්යයන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනා මට අහනකොට හිතෙන්නේම මේ බුදුරජාණන් වහන්සේ නැවතත් පහළ වෙලා කියලා හිතෙනවා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාගේ නමස්කාරය වේවා. අම්මගේ හිත නිවෙන්න ඕනේ. ෂණේට ෂණේ ගැන විතරක් සිය පවත්වා. මේක ඇත්තටම මම මෙහෙම අපි ඔය හිතන දේවල් කිසි පළක් නෑ. ඇත්තටම අම්මට මේ මහා සාන්ත සුවය දැනෙන්න ඕනේ. අම්මට මේක නිවෙනවා ගොඩක් මේ ෂණේ කියලා දකිනකොට මේ හුස්ම යනේනවා වගේ මේ ෂණේ විතරයි කියලා සිතුවිලි වලින් සිතුවිලි අත්හැරලාම දාන මේ සිතුවිල්ලක් කියලා 100ට දැනෙන්න ඕනේ. සිතුවිල්ලක් වල මෙනේ කරලා හොඳමයි එනවා. මේ ෂණේ මේ මොහොතේ ඉතරයි කියලා හිතුවහම හැමදේම හරියයි. එතන මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට ඒක 100ටත් 100ම මෙනෙහි 100ම මෙනෙහි කරන්න. 100ට ගන්න එක. හිතනවා කියන එක වෙනයි 100ට දැනෙන කියන එක වෙනයි. හොඳමයි එනවා. තෙරුවන් සරණයි. ආයේ නමස්කාරය වේවා.